ආයිබෝන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම අදත් අපි එකතු වෙලා ඉන්නේ හරික ඇනිමල්ස් ප්‍රෝග්‍රෑම් YouTube channel එකත් එක්ක අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කිබුලා ගැන කිබුලන් හෝ සැබෑ කිබුලන් යනු අප්‍රිකාව ආසියාව ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාවේ නිවර්තන කලාපයේ පුරා ජීවත් වෙන විශාල අර්ධ සර්ව ඌරගයින්ය කිබුලා යන පදයේ සමහර විට ඊටත් වඩා ලිහිල්ව භාවිත කරනුයේ කිබුලන් අනුපිළිවෙලෙහි දැනට සිටින සියලුම සමාජිකයන් ඇතුළත් වන අතර එයට කිබුලන් සහ කයිමන්ලා ගාරියල් සහ ව්‍යාජ ගාරියල් සහ අනෙකුත් සියලුම ජීවි සහ පොසිල කිබුලන් ඇතුළත් වේ. ඔවුන් සමාන බවක් පෙනුනත් කිබුලන් සහ ගාරියල් අයත් වෙන්නේ වෙනම ජීව විද්‍යාත්මක පවුල් වලටය. කිබුලන් සහ කිබුලන් තුල රූප විද්‍යාත්මක වෙනස්කම් හඳුනා ගැනීම වඩා දුෂ්කර වන අතර පට්ටු උගුර සහිත ගාරියල් වෙන්කර හඳුනා ගැනීම පහසුය. කිබුලන් පට්ටු හා දිග හිස් ඇති කිබුලන් හා කයිමන් වලට සාපේක්ෂව යූ හැඩ ඇති නාසයට වඩා වැඩි වී හැඩ ඇති කිබුලන් හිසෙහි පැහැදිලිව පෙනෙන බාහිර වෙනස්කම් දැකිය හැකිය. තවත් පැහැදිලි ලක්ෂණයක් නම් කිබුලන්ගේ ඉහළ සහ පහළ හකු එකම පළල වන අතර මුඛය වසා දැමීමේදී පහළ හකුවල දත් ධාරයේ දිගේ හෝ ඉහළ හකු පිටත වැටේ. එබැවින් ඉහළ හකුවල කුඩා අවපාතයක් ඇති පහළ දත් සවිකර ඇති කිබුලෙකු මෙන් නොව සියලුම දත් පෙනේ. එසේම කිබුලාගේ මුඛය වැසුණු විට පහළ හණුවේ විශාල සිවුවන දත ඉහළ හකුවල සංකෝචනයකට ගැලපේ. වෙන්කර හඳුනා ගැනීමට අපහසු නිදර්ශක සඳහා විශේෂයේ පවුල නිවර්ජනය කිරීමේ වඩාත් විශ්වාසදායක ලක්ෂණය වන්නේ නේරා ඇති දතයි. කිඹුලන් තුල පවතින නමුත් ක්‍රියාත්මක නොවන ලුණු පෙරීම සඳහා විශේෂිත ලුණු ග්‍රන්ථි නිසා ලුණු සහිත ජලය හොඳින් ඉවසා ගත හැකිය. කිඹුලන් අනෙකුත් කිඹුලන්ගෙන් වෙන්කර තවත් ලක්ෂණයක් වන්නේ ඔවුන්ගේ ආක්‍රමණය ඉතා ඉහළ මට්ටමක පැවතීමයි. කිඹුලන්ගේ ප්‍රමාණය රූප විද්‍යාව හැසිරීම සහ පරිසර විද්‍යාව විශේෂ අතර තරමක් වෙනස්ය. කෙසේ වෙතත් මෙම ප්‍රදේශවලද ඔවුන්ට බොහෝ සමානකම් ඇත. සියලුම කිඹුලන් අර්ධ සර්ව ජීවීන් වන අතර ගංගා විල් තෙත බිම් වැනි මිරිදිය වාසස්ථානවල සහ සමහර විට ලුණු සහිත ජලයේ සහ ලුණු ජලයේ එකතු වෙති. ඔවුන් මාංශ භක්ෂක සතුන් වන අතර බොහෝ දුරට මාළු උරගීන් පක්ෂීන් සහ ශීරපායි වැනි පෘෂ්ඨවංශීන් සහ සමහර විට විශේෂ සහ වයස අනුව මොලස්කාවන් සහ කබල වැනි අපුෂ වංශී පෝෂණය කරති. මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් අපේ subscribe කරලා like කරලා share කරන්න අපිට කරන්න එපා. අපි තවත් අලුත් වීඩියෝකින් හමු වෙමු.